ගරු පිජේදස රාජ පක්ස අණඩුක්‍රම ව්‍යවස්ථා පරිත්සාහස්කන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් රිදිියගම පුණඩුත්තාපන මධ්‍යස්ථානයේ කළමනා කරණන්නේ මධ්‍යම රජියයට පවරගන්. එක්දස්සරන් සය හැට්ට පහාවර්ශයේදී සමාජ සේවා දෙපාර්තිමේන්තුවේ යටතේ අම්බලන්තොට ප්‍රදේශයේ පිි රිදියගම පුඩුත්තාාපන මධ්‍යස්ථානයක් පේටුව. එස හැත් පහයේදී එක්දාසන සය අනව්ව වර්ශයේදී දකුණු පලාස්සවාවේ සමාජ කටයුතු ආයතනයට මේ පවරාදිීල තිබුණා මෙහි රැඳවියන් හාරසිය පනාකට පමණ ධාරිතාාවයක් තියෙනව පුමුරෘත්තාපනයේ කරන්ට අධිකරණ නියෝග ලබා දෙන තැනැත්තා රඳවාතබාගෙන පුනුරුත්තාපනය කරන්න හාරසිය පනස් දෙනෙක් රැදවියන්සඳ ඉඩ ප්‍රස්ථා තිබෙන මේ වන විට හැදවියන් පන්සියේ හැත්ත හයදනෙක් රඳෝල තියෙන. එතකට පළස්භාව විසින් මේය අකණ්ඩව ඉදිරිට පොවත්තගෙනයාම සාපේක්ෂෝ දුස්කර කටියුත්තක් වන නිසා. මධ්‍යම රජයටම ්‍රදිියගම පුඩු උත්තාපට මධ්‍යස්ථාන එය කළමනා කරණය භාරගන්න ගරු නි ටි්ේ චාර්ය විජේදස් රාජ පක්ස ඇත්තුම ඉදිරිපත් කර යෝජනාවට කැබිණ අනුමැතිය ලබා දුන්න ස්කතිහමුද ඉන්ඩ නනි ගක්ත එක අනුව අපල් මාසයදල මේ පටක් ත්‍රේෝල් එකටත් අඩු කරවද ලක්ෂ පාහකට ඉගැන හතිස් පන්දක් වගේවෙද එදම අපේ මායෙන් පස්සේ න පුදල ර ි. මේ සඳහා මුදල්ල මාත්‍යන්සේ ලේකම්තුමා හා අදාළ බදු නිලධාරින් විසින් මේ පවතින තත්ත්වය පිළිබඳ ඇතිවෙලා තිබෙන දැඩි දුස්කරතාවේ පිළිබඳ සාකච්ඡා පට රාශයක් පෝත්තල තිබෙෙන. දැන් රජයේ සේවකයන්ගෙන් සයට දහයක් පමණයි මේ බද්ධට යටත් වෙන්. අනි සයට අනුවට රාජ්‍ය සේවකයන්ට මේ බදධ අදාළ වෙන්නේ. එනිසා යම් කිසි රජයේ ආදායම් මාර්ගි හෙළකිියොත් මේ ඇටිකරපු ප්‍රතිසංස්කන්න වලින් ප්‍රථමය එම සහන ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය යන්නේ රාජ්‍ය සේවකයන්. ඔවුන්ගේ දීමනා යනාදය බද්ධට යටත්වීම පිළිබඳව වෙනම අමිටු විසින් සලකා බලාගෙන යනවා. ඔබ කියන දෙ අප්‍රල් මාසින් පස්සෙ වෙන්න පුළුවන් මේ රාජ්‍ය ආදායම බඳ ප්‍රතිසංස්කරන්න තුළින් අවශ්‍ය ලෙස වැඩිියුුණු වැඩි සාහනයක් ලබාදීම සඳහා ජනතිපිත්තුමත් උපදෙස්දීර තියෙනවා මේ මුදල් අමාත්‍යන්සේට ඒ පිළිබඳ වෙනම සලකාබැලිම් සාකච්ඡාවන් පැවත්තමින් පවතින. ගරු නීති්‍ය ආාචාර විජජාස රාජ පක්ස අමාත්‍යතුමා දූෂණ විරෝධී පනත්කෙටුම් පත පිළිබඳව කැමිනිර් පත්ත්‍රිකාාවක් ඉෙදිරිපත් කළ දූෂණ විරෝධී පණත් කෙටුම් පත සකස් කිරීම සඳහා. ඒදස් විසි දෙක හැතයි දාාට වනි දින පැවිති මාර්්‍යමන් රැ්ීමේදී අනුමැතිය ලබාදී දෙබුණා. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කර තිබෙන එක පනත්කෙටුම් පත් සඳහා නීතිපත්තුමාගේ නිෂ්කාසන් ලැබීතිබෙනවා. ඒය අනුව දේෂණ විරෝධී පනත්කෙටුම් පත රජයේ ගැසට පත්ත්‍රය පලකිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳා පාලිමින්තුට ඉදිරිපත් කිරීමටත් කැබිලට බන්ඩේල් අවසර ලබා දුන්නා. මේය පසුගගේ කකාලා පරිතිත්‍යයේේ තුළ දිගින් දිගට. රටේ දූෂණ වංචා ක්‍රමිකතා වැලැක්වීම සඳහා දැඩි නීතිරීති පද්ධතියක අවශ්‍යතාවය පිළිබන්ඳ. පුළුල් සමාජ කතිකාවතක් පැවතුනා නමුත් එවැනි පනතක් සැකසුනේ නෑ. ඒ නිසා ඒ සියලු පාර්ක්ෂයන්ගේ අදහස් දීර්ග කාලය ඇතිස්සේ බිමසලා. කඩිනම් ක්‍රියාමාර්ගත් රගෙන. විජේදස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමා. දෂ විරෝධී පනත් කෙටුම් පති ඉක්මනින් පර්ලිමේන්තුවෙන් සම්බඳ කර ගැනීම සඳහාාවශ්‍යය අනුමැතිය ලබා ගත්තා එය ජාත්‍යයන්තර මූල්ල අරමුදලේ මේ අනාගතයේදී ඇතිවෙන ගිවිසුන් සම්බන්ධතාවය සඳහත් වැදගත් වෙනවා මේ ගත්තනාය බේරුම් කරණය සඳහා දූෂණ වංචා අක්‍රමිකතාවලින් තොරව විශාල කැපවීම් සහිත මෙහවුමක් අනාගතයේදී ශ්‍රී ලංකාවට කරන්න සිද්ධවෙෙන් නිසා. යට දූෂණ විරෝධී පනතත් අදාළවෙෙන බව තමයි එතුමා සඳහන් කරන්න. ඇමැතුමා විිනිස්සුරෝරුවන් සහ මැතිවට කොමිසමයි සාමාජිකයන්ව පාර්ලිමෙන්න්තුවේ වර ප්‍රසාද කමිටුවයට කැදවෙලා ඉතුමාලාට ප්‍රශ්න කරන්න පරජයේ සූදානම් වෙනවා කියලා චෝදනා කරනවා. ඇහිම සූදානමක් තියෙනද. ලිතුව ටයුතු පළිබඳ සම්පූර්ණ බලධදරිය වන්නේ ගරු කථනායකතුමා ඕනෑම එකුට පාර්ණිමෙන්න්තු මන්ත්‍රරිවරයකුට තමන්ගේ පාර්ලිමෙන්න්තු වර ප්‍රසාධ කඩවුුණා කියලා ඒ සභාවිදී ප්‍රකාශයක් කරන්නට පුළුවන්. එවැනි කඩවීම සිදවෙල ඇතයි ඔවු අදස් කරන්න විට. ඒ පිළිබඳ කවර ක්‍රියාමාර්ග්‍යයක් අනුගමනය කරනවද කියෙනෙක තිීන්දු කරන්නේ ඒ අනුව ඊට පස්සේ කථනායකතුමා ඇතුළු වර ප්‍රසාද කමිටුව විසින්. ඒසඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වර ප්‍රසාද පිළිබඳ වෙනම කමිටුවක් තිබෙනු. දැ උදාාරණයක් වසයෙන් පසුගියදින චිතරපට්ට උලෙලෙකදී සම්මාන ලැබීම සම්බන්දධයෙන් මන්ත්‍රීවරේ කරල්ලාද ප්‍රකාශයක් නිසා මගේ වර ප්‍රසාද හඩුවූ බවටබම කථනායකතුන්නට ලිගිතව පාර්ලිමේන්තුවේද ප්‍රකාශයක් කරලා දැනුන්දුන්න මේ පිළිබඳ පරප්‍රසාද කමිටුවට යොමු කරන්න කියලා. ඒ අවස්ථාවේ දී පාර්ලිමේන්වේ මහලේකන්් ටික කලකට පසු ඒය වර ප්‍රසාධ පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලක කමිටුවට යමුකල නොහැකි බවමට දන්නලේ වල තිබට. ඒනිසා මම හිතුවට මගේ වර ප්‍රසාදකඩ වෙල තියෙනවා කියලා. පාර්ලිමේන්තුයේ කතා නායකතුමා කමිටුව තීරණය කරලා තියෙනවා එවැඩක් සිද්ධ වෙල නෑ කිය. ග නිමල් සිරිිපාල සිල්වා අමාත්‍යතුමා නවිකා ගුවන්සේවා මාර්්‍යතුමා වසයෙන් දෙදස් දහටේ අංක විසිනමය දරන්න ගුවන් ප්‍රවාන පනත සංශෝධනය කරන්ට අනුමැතිය ඉල්ලා සිටිය. දේශී ගුවන්සේවාවේ හරක්ෂාවට අදාළව නයිතික රාබූ නවීකරණය කිරීමටත් මගීන්ගේ සුරක්ෂිත භාවේ තවුරු කිරීමට සහ. දේශීය ගුවන්සේවා සඳහා අදාළ වන වගකීම් සීම හඳුනා ගැනීමට. දෙදාසටේ අංක විශනමය දරන ගුවන් ප්‍රවාන පනත සංශෝධනය කිරීම පිණස්ස. ත ති බලදල තිබුණ යනු නීතිකෙටු පත් සම්පාදක විසිං සකස්කරනු ලැබ ඇති ගුවන් ප්‍රවාන සංශෝධන පොනත්කෙටුම් පත නීතිපති නිෂ්කාශන් ලැබීම මෙෙන් පසු ගැසට පත්ත්‍රයේ පළකිරීමට ඉනික් බිති පාර්ලිමෙන්න්තුර නිදිරිපත් කිරීමටත් අවසර ඉල්ලා සිටිය සඳහා කැබිණට මන්න්නේ අනුමැතිය ලැබුණ. ිදුලි බල බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍ය කාංචන විදේසය කර මහත්තා. ි ප්‍රික් ඉදිරි පත් කලා රත්්‍රපුර දිස්ත්‍රික්ක තන්ද්‍රිකා වැවසාහ මොනරගල දිස්ත්‍රික්කයේ පීහිටි කිරීබ්බන් වැැව යන ජලාසවල මතුපිට අවකාසේ මත වන්න පාවෙන සූරය පැනල පද්ධති බලාගාර ස්ථාපති කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා. මෙය සම්පූර්ණයෙන් අත්තදා බැලීමේ නියමු ව්‍යාපෘතියක් ඉතා විශාල පරිමාණය වැැව්වල ජලයේ මට සූරය බල පැනල සවි කරලා. මේ අවස්ථා විදිනම් මෙගවෝඩ් එකක පමණ විදුලි බලයක් ලබා ගැනීම සඳහා. කොරයානු රජයේ වොන් බිලියෙන හයයිදස ම අටයි තුනක ප්‍රධානයක් යටත තයාගයක් වසයෙන් ලැබෙන ව්‍යාපෘතියක් මෙය කොරයාවැනි ආක්ෂණික වසයෙන් ඉතා දියුණු රටවල ජලයමත්ත පාාවෙන සූර්ය බල පැනල සවිකරලා ඒ තුළින් විදුලි බලය ලබා ගන්න. ඒ සිිස්ටම් චේන්ජ එකට අපි ගිහිල්ල නෑ. ඒ නිසා ඒ ක්‍රමවේදේ වෙනසකට යාම සඳහා අත් අදා බැලීමේ ව්‍යාපෘතියක් චන්ද්‍රිකා බැව ආසිරිතවත්ඒවගේ මොනරකල දිස්තිරික්කයේ කිීබ්බම් බැව ආස්රිිතවත් රජයේ ආධාරයක් ලෙස ලැබෙන ප්‍රධානයක් ලෙස ලැබෙන මේ මුදල් වැය කරලා ඒ අයගේ තාක්ෂණික සයෝගිතාවේ යටති. රටට ඉතා වැදගත්විය හැකි ව්‍යාපෘතියක් ලෙස මේ කඩිනමින් ක්‍රියාත්ම කරන්නට කැබිණට අඩුමැතිය ලබාදුන්. ඒ සඳහා කොරියාවේ Institute of advance ෙක්නොලජආ ර්තනය හා ඉලිල ලක්ති අමාර්ත්‍යයන්සේ හ විදේශම්පත් දෙපර්තමේන්තු අතර සාකච්ඡා රාසියක් සිද්ධ කල්ලා. තමයි මේ යෝජනා විඉදිරිපත් කළේ ඒ සුඳහා ව්‍යාපෘතිය ආරම්භකුට ක්‍රියාත්ම කරන්නේ සමාගමට බලය දෙන්න කැබිණුට්ටුව අනුමැතිය ලබාදුන්න. ස්තුයි දුනි හැමතුමින් මටතයන ප්‍රශ්නය තමයි පසගගේ හත්තැනිඩ. පළල ේද ල රිිටදි සිදුණු සිදවිම් ප්‍රියාදාාමය සම්බන්ධය. මේවරට සමාජයේ කතාබාකට ලක්වෙනවා. එතැන හිටපුු හමුදා නිලැඳුම හැඳගර ඊට සමා නැඳමක් හැදගත්. ලී සහ යකට පොළු අතැත්තිව හිතපු පිරිසක් සම්බන්ධ හුණු ආවර් ේ කරමින් යුද මුදා නිතුමට සසාමා දතුක් හැඳගින් තමයිද ේ සම්බන්ධින් මාර්ත්‍රකාශක වරින් යුද මාත්‍ර ප්‍රකාශරග මේ සම්න්ධ විමසීම දදි හෝකිනු අය හමුදාාවද නැද කියලා. හම ොයාගන්න බැක් කියෙන ටයි ජනතාවර ප්‍රශ්නයක්තිනවා මේ මොහොත මේ ඉන් ඇත්තරම හමුදාවද. එමන් එන වෙනත් පිරිසක්ව. කොල්ඹවැනි ඉතාන් නාගරික ප්‍රදේශයක අමුදාවහ පොලිසිය කැරවි මාර්දර්ය ඒකගේ විශේෂකාර බලකායට නොදැනුවත්ව මෙවැනි පිරිසක් ඇතුටත්වේ වෙන්න පුළුවන් කෙක බරපල කාරනාව. මේ සම්බන්ධය නොබතුමාගේ අදස් ම සම්බලන් කමිට මන්ඩලේ දැනවක් වනවා අද. ඒ වගේම තමයි ප්‍රබල ෝදනාවක් කෙල්ලවෙනවා ිලක පොලිස්ේ පාක් ේන්තුුවට. උද්ෝෂණ විසරුවා හැරීම සඳහ කල්ලිකුත්කු. කඩුලු ගෑස් භාවිතා කරනවා කිය. එවගේතුයි මේක ජාත්‍යන්තර් රස්සානික පවි තම්මුූතියෙන් සහනම් කරන ලද අවිවීම විශේෂත්යක් කියා. විපක්ෂය මෙන්ම මේ සම්බන්ධින් විශේෂත් අදහස් දක්වල තියීම. ඒ විශේසක්ඥන් අදස් දෙක්වන තේරවන ඒ පිළිබඳ පොලිස් කොමිසමට විශේස අදහස් පිළිබඳ පැමිනිල් ඉදිරිපත් කරන්න පුළුවන්. ද කිසිවිටකත් කල්ලිකුත් වූ විශදරගුයක් පාවිතා කරන්න කිසිම අනුමැතියක් ලබා දෙන්න සූදානමක් නෑ. එනිසා කවරුවරි කෙනෙක් එත්සේ ඔප්පු කළ හැකි සාක්සිිතියනවනම් ඒ සඳහා ඔහොඳම ස්ථානය තමයි අපක්ෂපාත ස්ථානය දේශපාන බලපෑන් වින් තොර ස්ථාන පොලිස් කොමිස්සමට ගිහිල්ල ඒ පැමිණල්ල කළ හමඒ විවාා කල්ල බල්ල අදාල පාර්ශයන්ට දඩුවන් දෙයි. ආරක්ෂකන්සවල සමාර ක්‍රියාවනින් සිද් වෙන ආකාරය පිළිබන්ඳ. හැමටම පැහැදිරි අවබෝධ නෑ දැ උදාාරණයක් වසයෙන් සෑම පුරවශ්‍යයකටම යිතිියක් තියෙනවා නිදසේ ගමන් බිමන් යාමට සහ. තමන්ගේ නිවස තුළ ජීවත්වෙන්. ජීවත්වවෙෙක්්‍ය නිවෙස්. හමු අමුවේ තමන්ගේ ඇස්සීදිරිපිට. ගිනිීතියා විනාාස කරන්නවා දැක්කහම් මැයි නැවෙනිද. ඒ සඳහා කිසිම ක්‍රියාමාර්ගය. ගත්තේ නැති පොලිසියක් අපේ රටේ තිබුණ මුතුවල්ල දන්නවා ගෙදරක් ඇතුළ ගිනිගන්න කොට එතැන ගින්න මනුෂ්‍යයෝ. දරූ ඔක්කොමත් එක්ක දා ළුවන්න පුළුවන් තත්ත්වයක් තුළදී. පොලිසිය දකිද්දිත්. ඒ අපරාධකරුවන්ට හා ප්‍රචන්ඩකරුවන්ට මිනිමරුවන්ට. එරෙහිවව කිසිදු ක්‍රියාමාර්ගයන් නොගත් එක පිළි බඳවත් ප්‍රශ්න තියනවා. ඒවා පිළිබන්ඳ මේ පොලිස් කොමිස්සම හා අදාර බලධාරින් සලකා බලාගෙන යනවා. පස්තුෘතියි අධ්‍යක්ෂතමා ඇමත්තුමා දැන්වා. අත අත්‍යවශ්‍ය සේවය සඳහා ගැසටවක් ගහාතින ඒ සඳහා නිවාඩු ගඩ්ඩ බැහැ කියලා නමුත් රාජ්‍යසේ වැඩ දාළව තිය ෘත්තය සමිතය හතලයක් පමණ හෙටයි ලොකු වැඩවද්‍යයට සැලසුම් කරලා තියෙනවා මේ සම්බන්ධ මනහරි කැබිල්ට කතා කරාද හනත්ත රජය සැලස්මත් තියෙනවා දෙක කොහොමද මෙොහම දෙන්නේ කියලා.ිය සුමාන ඔබ සුමාන්ට මත ගඇති ට පාසල් නතර වෙන රෝල් නතර වෙනවා බස්සු නතර වෙනවා දුම්රිය නත්‍රවෙනවා අකණ්ඩව සතියක් කරනවා ගෙලම මාර්තමාසේ පටන් ගත්ත. හෙම වනේ නෑ. ඒ නිසා මේ රජය ඉතාම අමාරුවෙන් පැෑ දොලාක් විදුලිය කපමින් තිබන රටේ විදුලි කැපීම නවත්වල තියෙනවා. දවස් ගැනනක් තබන්ගේ මෝට්‍රාතය ඇතුළට වෙලා පෝලිමේ ඉඳලා ඉන්දන ලබාගැනීම සඳහා වල සමාර මිනිසුම් ජනතාව මැරිල්ල වැටි තත්වත් ති බිලා තැන් කිසිදු පෝලිමක් නැතුූ කනත්තල් ලබාගන්න. පැෑ දොලාහ විදුලිය විසඳ වෙල්ල තිබන් රටේ විදුලි කැපීමක් සිද්ධ වෙන්නේ නෑ. ගේෑ සිිලිින්ද්‍රිය කරගෙන තැනින් තැනට ගිල්ලිවෙල්ල ගෑස්ොමිින් ඇවිදින්නේ. බෝම අමාරුවෙන් ජනාධිපත්තුමා විසින් මේ අභියෝගයේ භාඩාරගෙන ක්‍රම ක්‍රමින් ඒ ලෙහා ගැනීම සඳහා අවශ්‍ය සුබදායි ජිසානතියකට ගමන් ක්‍රමින් සිටිනෝ. එයි කූට ප්‍රාත්තිය ලෙස්ස තිබෙන්නේ මේ ජාත්‍යන්ත මූල අරමුතුල අධ්‍යක්ෂකමන්ලේ සිනිද රැස්වෙලා. අපේට යම්කිසි දිගු කල අරමුදල් පාසකොමදීල මේ ගෙවුන් ශේෂයේ තියන අර්බෝදය විශඳ ගැනීම සඳහා අනුමැතියක් ලබාදෙන්ට සූදානමින් සිටිනවා. එඒය අඩාකප්පල් රීම සඳහා ඉඩ නොදන්න ඕන නිසා රජයේ විසින් ජනජීවිතය දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ඉළඟට මේ රටේ එදිනදා රාජකාරරි කටයුතු කන්නා අය කුලියක් මලියක් කල්ල ජීවත්වන සුවයන් රැකියාවල නිරුත්තු අය මේ සියලු දෙනාගේ යහ පැවැත්ම සඳහා ඒ අකන්්ඩව රාජ්‍ය සේවාන් පොත්තගෙන යාම සඳහා මේ අත්‍යවශ්‍ය සේවාලෙස ගැසන් නිවේදනයම් මගින් නිවේදනය කරල් තියෙන. ප්‍රවාණය මරාය නැවතවට ගමනාගමනය ටැපැල් විදුලි මේ සියල් අතේවශ්‍ය සේවාවන් බෞට පරිවර්තනය කලා තියෙනවා. ඒ රටේ පොදු නීතිය කඩකලොත් ඒ සඳා ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක නීතිය කඩකලාට පස්සේ තමයි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ. නීති අකුරටම ක්‍රියාක්ම කරන්තය කිරිවෙල්ලා. කියන එක තමයි ගැසන් නිවේදනය කරලාතිය. ඇමතුමා විිනිස්සුරුවරුවන් සහ මැතිවට කොමිසමයි සාමාජිකයන්ව පාර්ිමින්තුවේ වර ප්‍රසාද කමිටුවයට කැඳවලා ඉතුමල්ලට ප්‍රශ්න කරන්න රජයේ සූදානම් වෙනවා කියලා චෝදනා කරනවා. ඇහිම සූදානමක් තියෙනවාද. පාර්ලිමින්තුවය කටයුතු පිළිබඳ සම්පූර්ණ බලධර්රය වන්නේ ගරු කථනායකතුමා. ම අෙකුට පාලිමේන්තු මන්ත්‍රීවරයකුට මන්ගේ පාලිමන්තු වර ප්‍රාදඩව වුණා කියලා. ඒ සභාවිදිී ප්‍රකාශයක් කරන්නට පුළුවන්. එවැනි කඩවීම සිදවෙල ඇතයි ඔවු අදස් කරන විට. ඒ පිළිබඳ කවර ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවද ගෙනෙ එකක තියන්දු කරන්නේ. ඒ අනුව ඊට පස්සේ කතානායකතුමා ඇතුළු වර ප්‍රසාද කමිටුව විසින්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වර ප්‍රසාද පිළිබඳ වෙනම කමිටුවක් දැ උදාරණයක් වසයෙන් පසුගිය දින චිතරපට්ට උලලෙකදී සම්මාන ලැබීම සම්බන්දධයෙන් මන්ත්‍රීවරය කරල්ලාද ප්‍රකාශයක් නිසා මගේ වර ප්‍රසාද කඩුව බවට පම කතානායකතුන්නට ලිගිතව පාර්ලිමේන්තුේදී ප්‍රකාශයක් කරලා දැනුන්දුන්න මේ පිළිබඳ පරප්‍රසාද කමිටුවට යොමු කරන්න කියලා. ඒ අස්ථාවදී පාර්ලිමේන්තුවේ මහාහලේකුන් ටික කලකට පසු. ඒ වර ප්‍රසාධ පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සලක කමිටුවට ොමුක කළ නොහැකි බවමට දන්නලේ වලතිබුට. ඒනිසා මම හිතුවට මගේ වර ප්‍රසාදකඩ වෙල තියවා කියලා. පාර්ලිමේන්තුයේ කතානායකතුමා කමිටුව තීරණය කරලා තියනවා එවැඩක් සිද්ධ වෙල නෑකය. කර ජනාතිපත්තුමා කැබිණ සන්දේශයයක් ඉෙදිරිපත් කළ මුදල් ආර්ථික ස්ථයිකරන ජාතික ප්‍රතිපතිය මාත්‍යවරය වසයෙන්. එදසේ අසුවයං අතලි සයදරන සේවා නිියවුක්තයන්ගේ බාර අරමුදල් පනතය විදිවිධාන යටතේ නියෝග පණවන්න. එයට හේතු ොතමයි ඩැන් ලංකාවේ සේවකයන් පාලොස්ති දෙනෙක්ට වඩා වැඩි පිරිසක් සේවා නයුක්ත වෙනවනම් සේවා යෝජකයා විසින් ඔවුන්ගේ පයුම්වනින් සියයට තුනක් සේවා නිියුක්තයන්ගේ බාරකාර අරමුදලට බැරකරන්නට අවශ්‍යයයි. සේවය සේවක දෙපාර්ශයමදායක වෙන අරමුදලක් නෙමෙයි සේව්යා විසින් තමයි මාසිකෝ මේ මුදල බැර කළ යුත්තේ සේවානයුක්තයන්ගේ භාරකාර අරමුදලට. බැරකිරීම මාසිකව කරලා ඒ බව භාරකාර අනමුදලට දන්වායවන්නේ සාමාන්‍ය තැපැල් කරම උපයෝගි කරග. එය නිරවද්ධතාවය අතින් අඩු ඇඩි කාලයක් ගත වෙන්න නොදියුණු ක්‍රමවේදයක් නිසා මේ සඳහා සංශෝධනයක් ඉදිරි පත් කන්නවා ඉලෙක්ට්‍රෝනිික් කමයට මේ සියලුම වාර්තාවන්න යවන්න පරිගණකහා ජංගම දුරකම කතනා අදාළ කරගෙන දියුණු තාක්ෂණය මගින් ගිනුම් මුදල් පේෂණය කර ජ බාරකාර අරමුදලට ඒවා ඒ වාර්තායි ඉල්ලෙක්ට්‍රෝනිික් කමේට යැවීම සඳහා පාසුකල් ලබා දෙන්න පනත සංශෝධනය කරන්නට. ගැසට නිවේදනයෙන් නියෝග සංශෝධනය කිරීමෙන් හදල තියෙනවා අංක විශෂතුන කොලායි ඇරිරත් ඉස්නමය දරන දෙදස් විසි දෙකයි දොළහයි විසි දෙවනි අධිවිශේස ගැසට පත්්‍රේ ියෝග ප්‍රකාශසයට පත් කරල තියනවා. සං ෝධීත නියෝක සොඳ නුැතිේ ලබාගන්න පාර්ලිමේන්තුුවට මේ ඉදිරිපත් කරන්න අනුමැතිිය කැබිනට බන්ඩේ බාදුන්. ගරු විජදාස රාජපක්ෂ අධිකරනා වි්‍යස්ථ ප්‍රశංක නමත්තුම තවත් ැබිනට පතිකාක් රි පත්ළ. ආබාධත තැනත්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත්කෙටුන් පතක් අලුතෙන් සකස් කරන්න. හේතුව ආාදිී තැනත්ගේ අයිතිවාසිකන් සම්බන්ධයෙන් එක්ස ජාතින්ගේ සම්මූතියයට ශ්‍රී ලංකාව විසින් දෙදදාසේ වර්සය අශසං කරල තිබෙනවා එක අන්තර්ජාතික සම්මූතිය හතරවිනි ව්‍යවස්ථාව වනුව ආබාධිත භාවය පදරංකර ජනමින් කවරාකාරය හෝ වෙනස්කමකට භාජනය කිරීමකින් තොරව ආබාද සහිත සියලුම තැනත් අන්ගේ සියලු මානව යිතිවාසි සසා මූලික නිදදා සාටික රීම සා ප්‍රවර්ධනය කිරීම රාජ්‍යයන් විසින් සිදුකළ යුතුව පවතිනවා. ඒ සම්බන්ධන්නේ මූලික හිටුම්පට සකස්කිරීම පිණිස. ගරු පාර්රිමේතු මන්ත්‍රීවරුන්ගේ සමන්විත කමිටුවක් පත් කරති බෙන. ඒ අනුව එක්ද අසුන්මසේ අනුහයි අංක විසි අටදන්න ආබාධිත සහිත තැනත්තන්ගේ ඉතිවාසිකන් ආරක්ෂාකිරීමේ පනත පරිච්චින්න කල්ලා. නවපනතක් අනුන්නාාදීම සඳහත් ඉහත කමිටුවට ඉදිරිපත් කරන්න ද මූනිික කෙටුම් පත්ත මත පදඩංුව ඒ කාරය සඳ නවපනතක් කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා අමාතිතුමා ඉදිරිපත් කළ මේ පත්්‍රිකාවටැබිනට අනුමැටේ ලබා දුන්නා.ඒ විශේෂයෙන් ලංකාවේ ඉතා විශාල විධ අබාද සයිහිත ැත්තම් රාසියක් ඉන්න. අන්තර්ජාතික සම්බතයන්ට අනුව එයට සාමාන්‍ය පපුරවැසියන්ට මෙන්ම. සියලූම අයිතිවාසිකයන් ලබා දෙන්න ඒ අයිතිවාසිකන් ආරක්ෂකරන්ටවශ්‍ය විදිවිධාන ඇතුළත් නව පනත්කෙටුම් පතක් ඉදිරිපත් කරන්න අවසරය ලබා දුන්ට.